ආදරය නිසාවෙන් තමන්ගේම මස්කෑ පෙම්වතුන් යුවලක්. ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් ඔය හැම දෙනාම අපේ අරුමය YouTube channel එකට. අදත් අරගෙන ඇවිත් තියෙන්නේ ඔයාලා හැමෝම දැනගන්න ආස කරන අභිරහස් කතාවක්. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අදත් ඔයාලට අරගෙන ආවේ අපේ අසල්වැසි රටවන ඉන්දියාවේ සිද්ධ වුණ අමුතුම විදිහ කතාවක් තමයි. මේකත් එක්තරා චිත්‍රපටයක් නිසාවෙන් අපි දැනගත්ත සත්‍ය කතාවක්. 2019 වර්ෂයේ තිරගත වුණ ආස්මිස් භාෂාවෙන් නිර්මාණය වුණ ආමිස් නම් චිත්‍රපටය ඉන්දියාව තුළ වගේම ලෝපුරා චිත්‍රපට ප්‍රේක්ෂකින් අතර බොහෝ කතාබහට ලක් වුණා. චිත්‍රපටේ නරඹා අවසන් කරපු බොහොමයක් දෙනා කිව්වේ ඊයා අප්පිරියයි. කොහොමද මේ දේවල් බලන්නේ? කොහොමද මේ දේවල් වෙන්නේ? මට නම් ආයිත් මේ චිත්‍රපටය බලන්න බෑවෙනි නොයෙකුත් දේවල්. මේ චිත්‍රපටයේ ඇති අඩුපාඩුවක් නිසා නොවීම චිත්‍රපටේ නැරඹු අයෙක්ට නම් විස්මිත කාරණයක්. චිත්‍රපටයන් වල මිනිස් මස් ආහාරයට ගන්නා මිනිසුන් සතුන් පිළිබඳ ඇතුළත් වූ බොහෝ කතා ඔබ නරඹා තිබෙන්න පුළුවන්. හැබැයි මෙය ඊට වඩා හාත් පසින්ම වෙනස් වුණු කතාවක්. සාමාන්‍ය සරල ජීවිතයක් ගෙවමින් සිටින පුද්ගලයෙකු හට තවත් මිනිසෙකුගේ මස් ආහාරයට ගැනීමට සිතනවා නම් එය සැබවින්ම මානසික ආබාධයක් යැයි සිතීම වරදක් නොවේ. හැබැයි මෙහිදී එසේ සිතීමද අසීරුයි. විවාහක වෛද්‍යවරයෙක් සහ වෛද්‍ය සිසුවෙකු අතර ඇතිවන සම්බන්ධතාවයක් දුරදිග යෑමේ ප්‍රතිඵලයක් ලෙසින් ඔවුන් අතර අනියම් සම්බන්ධයක් ගලා යනවා. ඔවුන් එකිනෙකා ආදරය කරමින් ඉන්නවා. ඒ අතරවාරයේදී ආදරය බෙදාගන්නේද ඔවුන් ඔවුන්ගේ ආහාරයන්ද හෝමාරු කරගනිමින්. දිනක් මේ පෙම්වතා විසින් තමන්ගේ මස් කැබැල්ලක් ආහාරයට එක් කර ඒ තමාගේ මස්යැයි නොපවසා ආහාරයක් පිළියල කර පෙම්වතිය වෙත ලබා දෙනවා. මෙය නොදන්නා ඇයද ඒ හොඳින් ආහාරයට ගන්නවා. ඇය මේ රසයට පියවී ඇබ්බැහි වෙනවා. ඇය මේ ප්‍රිය කරන්නේ තම පෙම්වතාගේ මාංශවලට කියා ඇය දැනගන්නේ කාලයකට පසුවයි. ඒ දැනගත් පසු ඇයට අප්‍රිය වී කෑමද එපා වූ පසුවද මේ එතනින් නතරවන්නේ නැහැ. මේ කාන්තාවට තම පෙම්වතාගේ මාංශ උයා අනුභව කිරීමේ ආශාව වැඩි වුණා. ආදරෙන් නන්ද වී සිටින පෙම්වතාද ඇය හට තමන්ගේ මාංශ කොටසින් කොටස ලබා දෙනවා. මෙහි අවසානය ඉතා භයානක අතරපත් වුණා. ඔහු තම අතද කපා ඇය හට ලබා දීමේ තත්ත්වයකට මේ දරුණු වුණා. මෙම කතාවේ කුතුහලය ඔබට දැනුණා නම් ඒ විඳගන්න ඔබ මේ ආමිස් චිත්‍රපටය නරඹන්නටම අවශ්‍යයි. එහෙනම් වෙනත් වීඩියෝකින් ආයෙත් දවසක හමුවෙමු. වීඩියෝ එකෙන් ඔබ දෙයක් දැනගත්තා නම් වීඩියෝ එක ලයික් කරන්න, අදහස කමෙන්ට් කරන්න, ඒ වගේම යාළුවෙක් බෙදාගන්නත් අමතක කරන්න එපා. අපේ channel එක subscribe කරලා බෙල් බටන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.